රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඊයේ දවසේ අපි මෙනෙහි කරා සිතුවිල්ලක් වර්ධනය කරගන්න ඕනේ කියලා. ඇයි මේ සිතුවිලි වර්ධනය කරගන්නට ඕනේ? මේ සිතුවිල්ලක් සැබෑවක් වෙනකොට එතන තමයි අභ්‍යන්තරික සතුටක් ඇති වෙන්නේ. ඒ නිසා කවුරුත් හිතපු නැති දෙයක් ඔබ හිතුවා විතරක් නෙමෙයි, හිතපු දේ සැබෑවක් වුණාම මුළු ලෝකෙම ඔබට ලැබෙන්න තිබෙන අභ්‍යන්තරික අතුලාන්ත සතුටක්, ප්‍රීතියක් ඇති වෙනවා. දැන් මේක පුදුමාකාර අත්දැකීමක්. ඒ නිසා තමයි රත්නනමේ තාත්තේ පුතේ දුවේ මිනිස්සු සතුට හොයාගෙන ගොඩාක් දේවල් කරනවා. නේ, සතුට හොයාගෙන ටීවී බලනවා, සතුට හොයාගෙන ගේම් එකක් ගහනවා, සතුට හොයාගෙන කෝල් එකක් ගන්නවා, සතුට හොයාගෙන කරන දේවල් තියෙනවා. හැබැයි ඔබේ සිතුවිලි සැබෑවක් ඇති වෙනකොට ඇති වෙන සතුට, ඒක ඔබේ ජීවිතයේ සදාකාලික සතුටක්. ඒක විජේග්‍රාහී ගමනක් ගෙනියන සතුටක්. එinsa සතුට වෙන මොහොතවල් තියෙනවා. ඒ සතුට తాවකාලික සතුටක් තියෙනවා. ඒ සතුට සමහර වෙලාවට ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ඔබේ ජීවිතයේ ඇතුලේ සිතුවිලි සැබෑවක් වෙලා ඒක සැබෑවක් කරගත්තට පස්සේ ඔබ එතනින් පළවෙනි අඩිය තිබ්බා, දෙවෙනි අඩිය තියෙනවා තවත් සතුටක් වෙනුවෙන්, තුන්වෙනි අඩිය තියෙනවා තවත් සතුටක් වෙනුවෙන්. එහෙනම් මොකද දැන් අපි කරන්නට ඕනේ? ඔබේ සිතුවිල්ල සැබෑවක් වුණ ගමම්ම ඔබ ඔබව අගය කරන්නම ඕනේ. ගොඩක් වෙලාවට මිනිස්සු වගේ කරත් ඔබ කියනවා don't mention it. Well done, නියමයිනේ. ඇත්ත දානේ. මට ඉතින් පුළුවන් විදිහට මං කරා. එතකොට දැන් මේ ආත්මික තෘප්තියක් නැතුව යනවා. අභ්‍යන්තරික සතුටක් නැතුව යනවා. එතකොට මේ ආත්මික තෘප්තියකුයි අභ්‍යන්තරික සතුටකුයි නැතුව ගියොත් හෙට දවසේ ඔබට කමිට්මන්ට් එකක් නැතුව යනවා. කැපකිරීමක් කරන්න ඔබ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි යම්කිසි ආකාරයෙන් සිතුවිල්ලක් සැබෑවක් කරන්න කැපවීමක් කරනකොට ඒ කැපවීමට නිසි අගය කිරීමක්, පාරට්ටු කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මේ පාරට්ටු කර ගැනීම අහංකාර උද්දච්චකම නිසා නෙමෙයි. ඒ නිසා තමයි ගොඩක් අය සමහර වෙලාවට සමහර දේවල් නිර්මාණය කරලා ඉවර වෙලා, හදලා ඉවර වෙලා තමාම ෆොටෝ ගන්නවා. දිවෙන් වහන්සේ එහෙම කරේ නැද්ද? ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ මොකද කරේ? ලෝකයේ මවනකොට ඒක සුන්දරයි කියලා බැලුවා, ඒක මනහරයි කියලා බැලුවා, ඒක දැකුම් කලුයි කියලා බැලුවා, ඉස්සරහට ගිහිල්ලා බැලුවා, පස්සට ඇවිල්ලා බැලුවා, බලලා ඉවර වෙලා අගය කළා. අද ගොඩක් වෙලාවට අපි හීන වෙලා තියෙන්නේ. අපි මේ අපේ ජීවිතවල කර්කශක භාවයක් තියෙන්නේ අපේ self appreciations නැතුව ගිහිල්ලා. අපිට අපි කරපු දේ වටිනාකමක් නැහැ. අපි හැම වෙලාවෙම හිතන්නේ මගේ දේට වඩා අනිත් අයගේ දේවල් හොඳයි. ඒගොල්ලෝ ඉතින් පුළුවන් විදියට ලස්සනට ගොඩක් වේදම් කරලා කරගත්තනේ. මගේ අතේ සල්ලි තිබුණා නම් මාත් හොඳට කරනවා. ඉතින් මට සල්ලි නැති නිසා මට මෙච්චරයි කරන්න පුළුවන් වුණේ. හැබැයි මෙච්චරයි නම් කරන්න පුළුවන් වුණේ ඒ කරපු දේ වටිනවයි කියන හැඟීමක්, වටිනවයි කියන දැනීමක්, වටිනවයි කියන සිතුවිල්ලක් නැවත වතාවක් ඔබේ මගේ යටි මනසේ තැම්පත් කරගත යුතුයි. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මම ප්‍රෝග්‍රෑම් කරද්දී නිරන්තරයෙන්ම කියනවා, ඔබ වෙනුවෙන් ඔබ අප්පුඩි ගහන්න පුරුදු වෙන්න, ඔබව ඔබ අගය කරන්න පුරුදු වෙන්න, ඔබව ඔබ ශක්තිමත් කරගන්න පුරුදු වෙන්න, ඔබ කරපු දේ මනහරයි සුන්දරයි කියන දේ ලෝකයට හඳගාලා කියන්න පුරුදු වෙන්න. නේ, පුරුදු වෙන්නේ නැත්තම් කාර්ය ඒ පුරුද්ද ඇති වෙන්නේ නැහැ. මම දන්නවා දැන් ඔබට ගොඩක් දෙනෙකුට ස්මාර්ට් ෆෝන් තියෙනවා. හැබැයි ওই ස්මාර්ට් ෆෝන් එකෙන් කී දෙනෙක් ওই පරිසරයට ගියාම, සුභදාමයට ගියාම ඉර බැහැගෙන යනකොට නේ ඔබ පින්තූරයක් අරගෙන ඒක අගේ කරලා සන්තෝෂයෙන් අනිත් ඇත්ත එක බෙදාගෙන තියෙනවද? නැහැ. ෆෝන් එක තිබුණාට, ඒකේ හොඳ කැමරා එකක් තිබුණාට, ඒකෙන් ගත්ත ෆොටෝ එකක් නැහැ. ඒ නිසා පරිසරය ගන්නෙත් නැහැ, ඔබව ගන්නෙත් නැහැ, අනිත් දේවල් ගන්නෙත් නැහැ. ඒ නිසා ඔබේ අතේ භාණ්ඩයක් තියෙන්නට පුළුවන්. හැබැයි ඔබ ඒක ශ්‍රයා කරන්න කැමතිද? ඔබ අනිත් ඇත්ත එක ඔබ දැක්ක ලස්සන ලෝකය බෙදා ගන්න කැමතිද?
එතකොට තමයි රත්තරන් මේ තාත්ති පුතේ දුවේ මේ සතුට කියන දේ ඔබේ ජීවිතේ ඇතුලේ ජීවමාන වෙලා ඔබව ප්‍රබල චරිතයක් බවට පත් කරන්නේ. ඒ නිසා නිර්මාණකරුවන් බිහි වෙන්නේ එහෙම තමයි. එහෙනම් මම ඔබට ප්‍රාර්ථනා කරනවා එවැනි නිර්මාණකරුවෙක් වෙන්නට මුල පුරන්න. අලුත් දෙයක් අලුත් විදියට හඳුන්ලා දෙන්නට අඩිතාලමක් දාන්න. චෙස් පිටයි.